විවාහයෙන් පස්සේ විදෙස්ගත වුණු කාංචනා මෙන්ඩිස් කාලෙකට පස්සේ ආයෙත් ලංකාවට ඇවිත් කාලයක් තිස්සේ පුංචිතරේ වගේම රෙදිතරේ දස්කම් පාමින් රටේම ආදරය දිනාගත් කාංචනා දැන් දරුවන් තුන්දෙනෙක්ගේ මවක්. හැබැයි එදා තිරයෙන් අපදුටු ඇයගේ ලස්සන තවමත් ඒ වගේමයි. කාංචනා, කාලෙකට පස්සේ නේද මව රටට ආවේ? ඔව්, පුතාලගේ පාසල් නිවාඩු එන්නේ ජූලි අගෝස්තු මාසවල. ඒ කාලේ තමයි අපිට ලංකාවට එන්න ලැබෙන්නේ. අවුරුදු 3කට පස්සේ තමයි මෙදාසැරේ ලංකාවට ආවේ. නිවාඩුවට ලංකාවට එන හැම වතාවකම කලා කටයුත්තකට සම්බන්ධ වෙන්න ඔබට ආරාධනා ලැබෙනවා නේද? ඇත්තටම ඔව්, කලින් වතාවේ ආවහම සුදත් අයියාගේ ගිරිකුල ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ වසරේ සුමතිත් සම්මාන උළෙලෙහි හොඳම නිළියටත් මාව නිර්දේශ වුණා. මේ වතාවේ මම ලංකාවට ආවේ ජූලි 10 වෙනිදා. ජූලි 15 වෙනිදා මීගමුවේ පැවැත්වෙන තරු සමග රිදී රෑ ප්‍රසංගයට එකතු වුණා. ඒ ප්‍රසංගයේදී මමයි ජීවන් අයයි ඇත්ත දිලිසෙන හිරු සඳු රන්තරු සින්දුවට නර්තනයක් ඉදිරිපත් කළා. කලාලෝවේ රැසක්ම මෙම ප්‍රසංගයේදී මට හමු වුණා. මේ නිවාඩුවට ආපු වෙලාවේ ටෙලි නාට්‍යයක චිත්‍රපටයක රඟපාන්න ආරාධනාවක් ලැබුණේ නැද්ද? දවස් 35ක් විතර තමයි මම ලංකාවේ ඉන්න බලාපොරොත්තුව. ඒ කාලෙදි රොෂානුයි පුතාලා එක්ක නිදහසේ ගත කරන්න ඕනේ. ලංකාවේ ලස්සන තැන් නරඹන්න යන්න ඕනේ. ඒ අතරතුරේ ප්‍රසංග වගේ දෙයකට ආරාධනා ලැබුණොත් නම් බාර ගන්නවා. රඟපාන්න නම් මට කාලයක් හොයාගන්න බැරි වේවි. එංගලන්තයේ ලන්ඩන් නුවර නිවසේ ගෙවියන ජීවිතේ මොන වගේද? ටිකක් විතර කාර්යබහුලයි. රොෂාන් උදෙන්ම වැඩට යනවා. ලොකු පුතයි දුවයි ඉස්කෝලේ යනවා. මමයි පුංචි පුතයි තමයි ගෙදර ඉතුරු වෙන්නේ. ගෙදර කටයුතු ළමයිගේ සැමියාගේ කටයුතු කරද්දි කාලය ගත වෙනවා තේරෙන්නේ නැහැ. ඒත් ලංකාවට වඩා පහසුකම් එහෙ තියෙන හින්දා වැඩ ටික තනියම කරගෙන යන එක ටිකක් පහසුයි. සාමාන්‍ය ගෘහණියක් විදිහට කටයුතු කරගෙන යද්දි ඒ රටේ හා මේ රටේ වෙනස ඔබ කොහොමද දැනෙන්නේ? පාර ගියත් පොදු ස්ථානයකට ගියත් ඒ රටේ නීතිකරුවෙකු බවක් තිබෙනවා. මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එහෙ මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ. තම තමන්ගේ වැඩ කටයුතුවල තමයි ඒ අය නියලිලා ඉන්නේ. ඒ හින්දා නිදහසත් සාමකාමී බවත් තියෙනවා. ලංකාවේ තත්ත්වය ඊට ගොඩක් වෙනස්. හැබැයි ඉතින් මෙහෙ ඉන්නකොට අපි තනි වෙලා නැහැනේ. අපේම අය ගොඩක් ඉන්නවනේ. එංගලන්තේ ඒ විදිහට ගොඩක් දෙනෙක් අපි වටේ නැහැ. ඒ නිසා තරමක හුදකලා බවක් දැනෙනවා. එංගලන්තේ පදිංචි අපේ කලාකරුව එහෙම කාංචනාට මුණ ගැසෙන ඇති නේද? සසන්ති ජයසේකර, පුණ්‍ය ආන්ටි, අනෝමා ආන්ටි මුණ ගැසෙනවා. එහෙ පැවැත්වෙන යම් යම් කලා කටයුතු ප්‍රසංග වගේ අංගවලටත් මම ඒවලටත් සම්බන්ධ වෙනවා. නමුත් අර මුලින් කී ගොඩාක් දෙනා ඉන්නේ අපිට ටිකක් දුරෙන්. ඒ නිසා ගෙවල් වලට යන්න එන්න ලැබෙන්නේ නැහැ. දරුවෝ 3 දෙනයි රොෂාන්ගේ කලුත් තොරතුරු මොනවාද? රොෂාන් සුපුරුදු විදියට රැකියාව කරගෙන යනවා. එයා වැඩ කරන්නේ ඇමරිකානු කම්පැනි එක. ලොකු පුතා ටෙනිත රයන්ට දැන් අවුරුදු 8යි. එයා ඉගෙන ගන්න දක්ෂයි. දුව කේෂා රයිලිට වයස අවුරුදු 5යි. එයාට හොඳට නටන්න පුළුවන්. කවදාහරි කලාපැත්තට යයි කියලාත් හිතෙනවා. බාල පුතා නිමාන රොවෙන්ට වයස අවුරුදු 1.5යි. එයා වෙනුවෙන් තමයි දවසේ වැඩි වෙලාවක් මට ගෙවන්න වෙන්නේ. කලාවෙන් ඈත් වෙලා ගිය හින්දා දැන් ටෙලි නාට්‍ය ගැන චිත්‍රපට ගැන උනන්දු අඩු වෙලාද? අඩුම තරමින් ඒවා නරඹන්නටවත් දැන් කාලයක් නැද්ද? කලාව ගැන තිබුණු ආශාව උනන්දුව නම් අඩු වෙලා නැහැ. දැනටමත් ලැබෙන විවේකය අනුව ටීවී බැලුවත් වැඩි කාලයක් වෙන් කරන්නේ ලංකාවේ වැඩසටහන් නරඹන්න තමයි. මෑත කාලේ ආශාවෙන් නැරඹූ ටෙලි නාට්‍ය මොනවාද? කූඹියෝ බොහොම ආශාවෙන් නැරඹුවා. මේ දවස්වල නම් මිනි ගං දැලා අනිවාර්යෙන්ම නරඹනවා. සිංහල චිත්‍රපට බලන්න වෙන්නේ නම් අන්තර්ජාලයේ. ධර්ම යුද්ධය සහ හෝගාන පොකුණ තමයි මෑත කාලේ බැලූ චිත්‍රපට. කාංචනාගේ අවධානය දෙනු අද පරපුරේ නළුනිළියන් කවුද? හිමාලි සයරංගිගේ රංගපෑමට මම ගොඩක් කැමතියි. ඊට අමතරව තාරුකා වන්නිආරච්චි, කර්ණ ගුණසේකර, තුමිදු දොඩංග තැන්න වගේ අයටත් කැමතියි. ලංකාවේ යාළු මිත්‍රයොත් මේ ගමනේදී හමු වෙනවද? මේ දවස් 35ක නිවාඩු අතරේ ඒ අය බලන්න යන්නත් හිතාගෙන ඉන්නවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.